අර බහණ්ඩ ගෙන්වීම සඳහා ඩොලර් හිගයක් අයවැය ලේඛනය හරහා අපිට අවශ්‍ය වෙන මුදල් වියදම වියදම් කිරීම සඳහා මුදල් නැතිවීමත් ප්‍රශ්නය ආර්ථික දේහයට බලපෑමක් ඇති කරමින් තිබෙනවා ආර්ථික දේහයට ඇති වෙච්ච බලපෑම මුළු සමාජ දේහෙම භීතියකට පත් කරලා තිබෙනවා අද මේ සමාජය වැඩියෙන්ම බය කරන්නේ කවුද රනිල් වික්‍රමසිංහ ඔහු පහුගිය දා පාර්ලිමේන්තුවේදී කිව්වා තව එක දවසකට විතරයි තෙල් තියෙන්නේ කියලා සමාජය බය වෙනවා ඔහු කියනවා තව නේද සති දෙකකට විතරයි ආහාර තියෙන්නේ කියලා ඔහු අද මේ සමාජයේ බය කරන ව්‍යාපෘතිය කියන මතක තබා ගන්න ඔහු කියනවා වේල් දෙකක් කණ්ඩ වෙයි කියලා රුපියල් ට්‍රිලියන කෝටි ලක්ෂයක් මුදල් අච්චු ගන්න වෙයි කියලා ඒ නිසා මොකද වෙලා තියෙන සමාජය තුල ඇත්තක් තියෙනවා ඇත්තට එහා යන දල ලද අතිශෝක්ත රනිල් වික්‍රමසිංහ මවනවා ඒක දේශපාලනය සමාජයේ බියවැද්දීම සමාජයේ භීතිකාවකට ලක් කිරීම හරහා සමාජය නිහඬ කරනවා රනිල් වික්‍රමසිංහ අපර මේ මේ ආර්ථික අර්බුදයට විසඳුම් නැති වුණු රනිල් වික්‍රමසිංහගේ උපාය මාර්ගය තමයි සමාජ බියවැද්දීම ඒක සයිකොලොජි ඒක මානසික බලපෑමක් ඇති කරනවා වේල් දෙකයි ඛණ්ඩ වෙන්නේ දවසකට විතරයි තෙල් තියෙන්නේ රුපියල් කෝටි ලක්ෂයක් මුදල් අච්චු ගන්න වෙනවා තව සති දෙකකින් ආහාර නැති වෙනවා කියන මොකද වෙන්නේ සමාජ ක්‍රියාකාරීත්වයකට එනවා වෙනුවට සමාජ බිය ගන්නවා ඉන්දකපතක සමාජ බිය වෙලා තිබෙන්නේ නේද එනිසා සමාජේ අන්දමන්ද වෙලා මොකක් වෙයිද නේද මොකද්ද තමන් කරන්නේ තමන්ට අනාගතේ කුමක් සිදු වෙයිද පෙට්‍රල් බවුසරයක් කවොත් කොහොමද තෙල් ටිකක් ගහගන්නේ ආපු බවුසරෙන් නේද කුඩා හෝ ප්‍රමාණයක් මම ගන්නෙ කොහොමද කියලා පොරේකට සමාජය වැටලා තිබෙනවා ඒ විතරක් දරුවන් නේද දරුවන් මියේ යනවා රෝවල් වල බෙහෙත් නැතුව දැන් පටන් අරගෙන තිබෙනවා පුරවැසියන් තෙල් පොලිමි ගෑස් පොලිමි මිය දෙනවා අපි කවුරුවත් හිතන්න හොඳ නෑ ඒවා ස්වභාවික මරණ කියලා ඒ ඔක්කොම මිනිස් ඝාතන අදත් අපි සමග ජීවත් වෙන්න ඕන ඒ විශාල ප්‍රමාණයක් තෙල් පොලිමි ගෑස් පොලිමි මිය යනවා ඔවුන් කරපු වැරද්ද කුමක්ද මේ ආර්ථික අර්බුදයට ඔවුන් ගත්ත තීන්දුව తీරන වල කුමක්ද තියෙන බලපෑම එම බලපෑමක් නැහැ ඔවුන් දෙනෝනා එකම එක චෝදනාව ඔවුන් දෙන මොකද්ද මෙවැනි විනාශකාරී ආණ්ඩු නැවත නැවත ගොඩනගා ගැනීම සඳහා තන්දි ප්‍රකාශ කිරීම විතරයි හැබැයි මේ අර්බුද නිර්මාණය කරේ මේ පාලක කණ්ඩායම මතක තබා ගන්න එනිසා මේ අර්බුදයේ ගොදුරු බවට අපේ සමාජය පත් වෙලා තිබෙනවා කොවිඩ් වසංගත තත්ත්වයේ හේතු කොටගෙන අධ්‍යාපන විශාල ප්‍රමාණකින් කඩා වැටෙනවා අධ්‍යාපන අමාත්‍යාංශම නිකුත් කරපු වාර්තාවක තිබෙනවා මාධ්‍ය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කරලා තිබෙනවා ඒ කාලය තුල අධ්‍යාපනය 88%කට අහිමි වෙලා තිබෙනවා දැන් මොකද වෙලා තිබෙන්නේ දැන් නැවත පාසල් වහලා තියෙනවා නේද විදුහල්පතිර කැමැති තීරණයක් ගන්න තරමට චක්‍රලේඛ නිකුත් කරලා තියෙනවා මාධ්‍ය එක පෝස්ට් එකක් තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ විදුහල්පතිතුමනි උඹලා කැමැති මඟුලක් උඹලගේ පාසලට කරගනින්නලා මීට අධ්‍යාපන ලේකම් ඒ වගේ ප්‍රකාශ කරමින් තිබෙනවා එකන අධ්‍යාපන පිළිබඳ මුළු වගකීම ආණ්ඩුව අත්හැරලා තිබෙනවා. ඒ විතරක් රජ කාර්යාල වහන්න කියලා තීරණය කරලා තිබෙනවා. රජ කාර්යාල වහන්න. දැන් මුළු සමාජ දේයක්ම කඩා වැටෙමින් තිබෙනවා. සපේ රට ඉතාමත් අපි අපේ ඉතිහාසය තුල දකින දරුණුතම ඛේදවාචක අභිමුව අපි ඉන්නේ. හැබැයි මේ පිළිබඳ මේ පාලකයන්ට කිසිඳම කිසිදු හැඟීමක් දැනීමක් නැහැ. උන් හිරිවැටුණු නායකයෝ. ගෝඨාභය රාජපක්ෂ මේ ළඟදී තමන්ගේ සමීපතම එකට කියලා තිබෙනවා මම හින්නින්ද තමයි මේ තරමින් හරි බේරෙන්නේ මං හිටියේ නැත්තම් මීට අහපන් කියලා. එයා ප්‍රශ්නේ දකින්නේ මේ විදිහට. එයා ප්‍රශ්නේ දකින්නේ මේ විදිහට. දැනෙන්නේ නැහැ මේක. තීරෙන්නේ මතක තබා තීරෙන්නේ නැති නායකයෙක්. මේ අර්බුදයේ දිගපළල මේ ආර්ථික අර්බුදයක් කියන්නේ ඉකොනොමික් ක්‍රයිසිස් එකක් කියන්නේ. නිකම් මුදල් හිඟවීමක් නෙමෙයි මම ඔයගලන්ට පස්සෝ කියන්නම්. මේ මුදල් හිඟවීමේ පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි ආර්ථික අර්බුදයක් කියන්නේ සමස්ත සමාජ දෙහිම කඩාවැටෙනවා දැන් සමහර අය මම දැකලා තියෙනවා ත්‍රිවිල් රිය දුරන්ට බණින්න පටන් අරන් තිනවා පොලිමි ඉඳන් පෙට්‍රල් හොරකම් කරනවා දැන් අලුත් එකක් ගොඩනගන මොකද්ද වෙන්නේ එයාට හයර් එකක් දුවන්න බැරි නම් හයර් එකකට සෙනගෙන්නේ නැත්නම් එයා ත්‍රිවිල් එකේ ලීසින් එක ගෙවා ගන්න ඕන එයාට ජීවත් වෙන ජීවිකාවක් සඳහා ආදායම් මාර්ගයක් ඕන එයා මොකද කරන්නේ පොලිමි ඉඳලා තෙල් ටිකක් අරගෙන හරි කියනෝ නෙවෙයි. නමුත් මේ අර්බුදයේ එම තමයි මිනිස්සු තමන්ගේ ජීවන උපාය මාර්ග හදාගන්න. පොලිමේ ඉඳලා තෙල් ටිකක් අරගෙන වැඩි මිලට විකුණනවා. එයි එහෙක ජීවත් වීම වෙනුවෙන්. ඒ නිසා මෙවැනි අර්බුදයක් ආපම සියලු නීති සම්ප්‍රදායන් බැඳීම් මානව හැඟීම් වගකීම්
අභිමානය මේ සියල්ල කීතු කීතු කරලා ඉවරලා යනවා. හිතන්න තෙල් පොලි මේ ඉඳලා තෙල් ටිකක් අරගෙන වැඩි මිලට විකුණනවා කියන්නේ මොකක්ද? තමන්ගේ සියලු අභිමානය, තමන්ට තියෙන සියලු පුරුෂාධිපත්‍ය, ඒ කියන්නේ පුරුෂාර්ථයන්, තමන් පිළිවන් තියෙන සියල්ල තමන් අත්හැරලා. නේද? කසඩ වැඩක් අපි වචන වලින් ගත්තොත් ඇයි හිතෙන්ද මිනිහා පෙළඹෙන්නේ? මේ අර්බුද එහෙම තමයි නිර්මාණය කරන්නේ. එන ආර්ථික අර්බුදයක් කියලා කෙනෙක් සමාජයේ දෙහි සියලුම යහපත් ගුණාංග මානව බැඳීම් එකිනෙකාගේ තිබෙන සබඳතාවය එකිනෙකාට තිබෙන ආත්ම අභිමානය මේ සියල්ල සුණු විසුණු කරනවා මතද බගන. එතෙන්ට අපේ සමාජ දෙහි ගලා ගමන යන තිබෙනවා. ඒ කියන්නේ ආර්ථික අර්බුදයක් කියන්නේ සංඛ්‍යා දත්තවල අර්බුදයක් නෙවෙයි. එතනින් යහන දෙවන්ත කඩා වැටීමකට රාජ්‍ය ජනතාවක් සමාජය ආර්ථිකයක් පත් වෙනවා. ඒ නිසා මේක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ලා හරි ඉන්දියාව ඇවිල්ලා හරි ජපානය ඇවිල්ලා හරි බේරගනී කියලා මිත්‍යාවට යන්න එපා. එහෙම නැත්නම් ධම්මික පෙරේරා ඇවිල්ලා බේරගනී. එහෙමත් හිතනවා නේද? එහෙම එකක් නෙමෙයි මෙතන තිබෙන්නේ. මම ඒක පස්සෝ කියන මේකෙන් ගොඩ එන්නේ කොහොමද කියලා. මේක දෙවන්ත ආර්ථික සමාජ දේ පරිවර්තනකින් තොරව මේ අර්බුදෙන් ගොඩ එන්න බෑ. මම කියන්නම්. මේ අර්බුදේ තවත් තීව්‍ර වෙනවා. අපිට ප්‍රෞඩ ඉතිහාසයක් තිබෙනවා. අපි හැමදාමත් නොසලුණු ජනතාවක්. අපි මොන අර්බුදෙත් නැගිටපු ජනතාවක්. අපි 30 අවුරුදු යුද්ධයකට මුහුණ දීපු ජනතාවක්. එනිසා මේකෙන් එහෙම ධෛර්යයට හැඟීම් වලට වචන වලට ගොඩින්න බැ අර්බුදයක් මතක තබාගන්න. සමහර ලෝකේ අර්බුදයන් ගොඩ ගිහිලා තිබෙන්නේ දශක ගණනාවක් ඒක විඳවලා. ග්‍රීසි අර්බුදය මතුනේ 2010 දී මතක තබාගන්න. ග්‍රීසි අර්බුදය මතුනේ 2010 දී එකක් වොන්ට ඔලිම්පික් කුලල බලපෑම 2004 2004 ඔලිම්පික් කුලලට වොන් ඩොලර් බිලියන 12ක් වැය කරලා තිබුණා. විශාල ඉදිකිරීම් කරලා තිබුණා. විශාල අපාර්ට්මන්ට් හදලා තිබුණා. විශාල ක්‍රීඩාගාර හදලා තිබුණා 2012 2008 ලෝක ආර්ථික අවපාතයක් ආවා. ඒක මුළුමනින්ම නාවික කර්මාන්තය බිඳවැට්ටුවා. ග්‍රීසිය ප්‍රධාන ආර්ථික උපාය මාර්ගයේ තිබුණු නාවික කර්මාන්තයත් එක්ක කඩා වැටුණා. 2010 වෙනකොට ග්‍රීසිය ආර්ථික කඩා වැටෙන පටන් ගත්තා. ග්‍රීසිය විශාල මැදපාන්තික ජනයා ග්‍රීසිය අත්හැරලා ගියා. ඒකල යුරෝපා සංගමයට අයිති රටක්. ග්‍රීසිය අත්හැරලා ගියා. ජර්මනිය විශාල ණයක පැහැරිමක් කරා ග්‍රීසියට. ජර්මනි විසින් ප්‍රධාන කළා තිබුණු ණය කපහැරියා ග්‍රීසිය. මම 2012-13 වකවනේ ග්‍රීසියට ගියා. මුළු ඇතැන්ස් නගරෙම හිස් විශාල ගොඩනැගිලි හිස් මන්මාවත් හිස්. 2010න් පස්සෙ උන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවස්ථා තුනක් ගියා. පළවෙනි අවස්ථාවේදී ගියා ධන සහනයක් ලැබුණා. ඒ තීන්දුව ක්‍රියාත්මක කිරීම හේතු කොටගෙන මාස දෙකකින් ආණ්ඩුව වැටුණා. ඊළඟ අලුත් ආණ්ඩුවක් ආවා. ඒ ආණ්ඩුව නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා. මොකද උනේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේශ ක්‍රියාත්මක කරා. ඒ ආණ්ඩුවත් වැටුණා. අවුරුදු දෙකක් තුන මා ආණ්ඩු තුනක් ආවා. තුන්වෙනි ආණ්ඩුව ගියා. තුන්වෙනි ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කලින් ජනතාවගෙන් ජනමත විචාරණයක් තියලා ඇහුවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න දෙපාද කියලා. ඒ යන ආණ්ඩුව ජනතාව වටනවනේ. ඒ ආණ්ඩුව කරපු දේ තමයි ජනමත විචාරණයක් කියලා ඇහුවා ජනතාවගෙන් IMF එකට යන්නද කියලා. මොකද ජනතාව කිව්වේ? ජනතාව කිව්වේ යන්න දෙපා කියලා. ඒකත් කෙටි කාලෙකින් වැටුණා. ගියත් වැටුණා නොගියත් වැටුණා. ඒක දැන් යාන්තම් 2010 දැන් 2022. මේ 2022 තමයි ග්‍රීසිය නැගිටින පටන් ගත්තේ. අවුරුදු 12ක් ඒ අර්බුදී. අද ලෙබනනේ, විනිසුලාව, ආජන්ටිනාව නේද මේ දීර්ඝ රැලි පිට රැලියන අර්බුදයට මුහුණ දෙමින් තිබෙනවා. ඒ නිසා මේක දෙවන්ත, ඒ කියන්නේ ආර්ථික අර්බුදයක් කියලා කියන්නේ. ඒක නිකන් නේද රනිල් වාඩි වෙලා විසඳයි හිතන්න එපා. ධම්මික පෙර රැවිලා විසඳයි. එහෙම වෙන එකක් නෙවෙයි. මේක සමස්ත ආර්ථික දේශපාලන සමාජ දෙහිම පුළුල් පරිවර්තනයකින් තොරව අපිට මේකෙන් ගොඩ එන්න බෑ. ඇයි මේ අර්බුදේ නිර්මාණය වුනේ? අද අපිට මේ අර්බුදේ දැනෙන්නේ මා යටකී කරුණු මත. හැබැයි අර්බුදේ එක නෙවෙයි. අපි මීට දශක දෙකකට විතර කලින් මට මතකයි මේ තැපැල් ශ්‍රවණාගාරයේ අපේ රටේ ආර්ථික අර්බුදේ දිසානතිය කියලා සම්මන්ත්‍රණයක් තිබ්බා. ඒකෙදි මම ගෙනත් වෙන්නපු කරුණු පහක් තියෙනවා. අදත් ඒ කරුණු පහ බලන්න. අපේ ආර්ථික අර්බුදයේ මුහුණ දීපු ප්‍රධානම කරුණු පහ. එක, අපේ ආනයන අපනයන අතර පරතරය. අපි දන්න ලෝකෙක තව දුරටත් කිසිදු රටකට හුදකලාව ජීවත් වෙන්න බෑ. කවුරු හරි කල්පනා කරන ලෝකෙන් අයින් වෙලා ජීවත් වෙන්න ඒ 1800 ගණන් වලට අයිති ලෝකෙ. හැබැයි දැන් ලෝකෙ මොකද වෙන්නේ? වෙළඳපොලෙන් ගැට ගහලා තිබින්නේ. ඒ නිසා ලෝකේ ආනයන අපනයන කියන යථාර්ථය ලෝකේ හැම රටක්ම බහන්න ආනයන කරනවා. ලෝකේ හැම රටක්ම බහන්න අපනයන කරනවා. ඒක යථාර්ථයක්. ඒ නිසා ආනයන අපනයන අපිට අත්තරපු ලෝකයක් අද නෑ. හැබැයි අපි ලෝක වෙළඳාමේ විශාලම පංගුව රඳාපවතින ඩොලර් මත. අපිට බහන්න ගේන්න ඩොලර් ඕන.
බහණ්ඩ විකුණපු හැම ඩොලර් හම්බ වෙනවා. ඒ නිසා මෙන්න මේ දෙක අතර පරතරය අතිශය වැදගත්. 1977 දී අපි බහණ්ඩ විකුණලා ලැබුණු ආදායමෙන් බහණ්ඩ ගෙනාවට පස්සේ අපිට ඩොලර් මිලියන 40ක් ඉතුරු වුණා. ධන අතිරික්තයක් තිබුණා. ධන අතිරික්තය. හැබැයි 2021 ගිය අවුරුද්දේදී අපේ හිගය ඩොලර් මිලියන 8100යි. අපිට ඩොලර් මිලියන 40ක ධන අතිරික්තයක් තිබුණා 2021 දී ඩොලර් මිලියන 8100ක ඍණ හිගය. ඒකට මොකක්ද? අපිට බහණ්ඩ විකුණලා ලැබෙන ඩොලර් ප්‍රමාණය බහණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර් කෝටි 810ක් මදි. ඔන්න ප්‍රශ්නේ. අපේ පාලකයන්ට සලස්මක් තිබුණ නැහැ මේ පරතරය කොහොමද අඩු කරගන්නේ කියලා. දිනපතා හැම අවුරුද්දම මේ පරතරය වර්ධනය වෙන්න පටන් ගත්තා. 1977 දී ලෝක වෙනදාමෙන් අපිට 0.5ක් අයිතිව තිබුණා. ලෝකේ ඩොලර් 200ක වෙනදාමක් වුණා නම් ලංකාවට ඩොලර් එකක් ආවා. ලෝක වෙනදාමෙන් අපේ පංගුව 201යි. අද ලෝක වෙනදාමෙන් අපේ පංගුව 0.05යි. ඒ කියන්නේ ලෝකේ ඩොලර් 2000ක වෙනදාමක් වුණොත් ලංකාවට ඩොලර් එකක් එනවා. ලෝක වෙළඳපොලේ අපේ පංගුව 10 ගුණයකින් ඇකුළුනවා. අපි ආණ්ඩුව හදන්නේ මොකටද? ජනතාව ආණ්ඩුව හදන්නේ මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න. ලෝක වෙළඳපොලේ පංගුවක් අපි අත්පත් කරගන්න. හැබැයි සිද්ධ වෙච්ච දේ තමයි ක්‍රමානුකූල ලෝක වෙළඳපොලේ පංගුව අපිට අඩු වුණා. අවසාන සිද්ධ වෙච්ච ප්‍රතිපීවාපක තමයි අපට ධන වෙළඳ ශේෂය තිබුණු රටක ඍණ ඩොලර් මිලියන 8100ක හිගයක් ඇති කරන තත්ත්වයක් නිර්මාණය කරා. මෙන්න මේක අපි අර්බුදයේ තියෙන පතුලේ කරුණා. 1 දෙක අපේ අර්බුදයේ තියෙන දෙවනි ප්‍රධානම කරුණ තමයි රාජ්‍ය ආදායම හිගකම. මොකද රජයට වියදම් කර ගැනීම සඳහා බහණ්ඩාගාරයට ආදායමක් එන්න ඕන. 1996 දී දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට බහණ්ඩාගාරයට ආවා 23%. රටේ ජාතික නිෂ්පාදනයේ 23%ක් බහණ්ඩාගාරයට ආවා. ගිය අවුරුද්ද කියේ 2021 රාජ්‍ය ආදායම දළ ජාතික නිෂ්පාදිතයෙන් 8.6%. ලංකා ඉතිහාසයේ අඩුම රාජ්‍ය ආදායම අපිට 2021 දී ලැබුණේ. මා හිතනවා 2022 දී ඊටත් වඩා වෙනවා. මද කියලා. ඒ කියන්නේ මොකක්ද? රජයට වේදන් කිරීම සඳහා රජයට වේදන් කිරීමට සරිලන මුදල් ප්‍රමාණය බහණ්ඩාගාරයට ලැබෙන්නේ. ප්‍රශ්නයක් විතර උදාහරණයකට ගත්තොත් 2021 රජයේ මුළු ආදායම බිලියන කෝටි 100යි. බිලියන 1457යි. රජයේ මුළු ආදායම බිලියන 1457ක් වෙනකොට රජයේ මුළු වියදම බිලියන 3521යි. බිලියන 3521යි රජයේ වියදම. ඒ කියන්නේ මොකක්ද? රජයට ලැබෙන්නේ වියදම් වලින් 30%. ඔබට රුපියල් 100ක් ලැබෙනවා. ඔබට රුපියල් 30ක් ලැබෙනවා ගෙදරට ආදායමක් ඇටියෙ. හැබැයි ඔබට ගෙදර රුපියල් 100ක් වියදම් කරන්න වෙනවා. මොකද්ද වෙලා තිබෙන්නේ? රජයේ ආදායම විශාල ලෙස අඩු වී තිබෙනවා. මේකට ප්‍රධාන කරුණු කීපයක් තිබෙනවා. අපේ වැටුප්පා වේතන රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ වේතන වලින් අපි ගෙවන වෙනුවෙන් අපි ගෙවනවා බිලියන 845. ඒ කියන්නේ බහණ්ඩාගාර ලැබෙන මුදලින් 58%ක් අපි ගෙවන රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් වලින්. රුපියල් 100ක් හම්බ වෙනවා නම් රුපියල් 58ක් වියදම් කරන අපිට වැටුප් සහ විශ්‍රාම වැටුප් වලට. දරන්න පුළුවන්. දරන්න බෑ. අපි ආර්ථිකේ පළල් වෙන්නේ නැතුව අපි විශාල පතුලේ රාජ්‍ය සේවයක් හදුවා. මේ කිසිවක් ඵලදායිතාවය සඳහා යොදවපුව නෙවෙයි. අද විශ්වවිද්‍යාලවල ගත්තොත් අදත් ලෙක්චර්ස්ලා හිගයි. හැබැයි අනද්දින කාර්ය මණ්ඩලෙ සෑම විශ්වවිද්‍යාලම වැඩි කවුද? අනද්දින කාර්ය මණ්ඩලෙ. මා හිතනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලේ වැඩිම ඇති නුවරින් ගත්තු අඩි අට්ටිය කිරියල්ලේ උසස් අධ්‍යාපනයම තියෙනවා. ඉසුරු පාට බස් දෙකක් එනවා කුලිය පිටියේ. ඇයි අධ්‍යාපන හැමති කෙනෙක් හිටියා කුලිය පිටියේ? වරායට බස් හතරක් එනවා උදේට මාතර ඉඳන් හයිවේ එකේ. වරාය ඇමති හිටියා මාතර. මේ පිරෙවි මොන වගේද? පිරෙවි තමත් පහල මුරකරුවන් ලිපි මේ ඉත පහල නේද? උඩ අඩුයි. රෝහල ගත්තත් උඩ අඩුයි. යට පුරවල ඡන්දවලට කැන්වසින් ගියේ රස්කියාවක් දෙන්නේ. මේ සදා පිරෙව්වා මේක. පුරවලද මොකද වෙලා තිබෙන්නේ? පළදායිතාවයක් නැති රාජ්‍ය සේවයක් නිර්මාණය වුණා. රජයට ලැබෙන රුපියල් 100 158ක් වැය කරන්න වෙලා තියෙනවා. රුපියල් 58ක් වැය කරන්න වෙලා තියෙනවා විශ්‍රාම වැටුප් සහ වැටුප් වලට. කොහොමද රට අතුගන්නේ? ඊනම් ගත්තොත් පොලිය ගෙවීම ගත්තොත් ආණ්ඩුව ආදායම් බිලියන 1457ක් වෙනකොට 2021 ආණ්ඩුවේ ගත්ත ණය වලට පොලිය ගෙවලා තියෙනවා බිලියන 1048ක්.
ආණ්ඩුවට හම්බ වෙන බිලියන 1457යි. පොලිය ගෙවන්න යනවා බිලියන 1048ක්. ඒකට 72ක්. ආණ්ඩුවට රුපියල් 100ක් හම්බුනොත් රුපියල් 72ක් වැය කරන මොකටද? පොලිය ගෙවන්න. එතකොට රුපියල් 72ක් ගෙවන පොලිය ගෙවන්න වැටුප් ගෙවන රුපියල් 58ක් වුණා. දෙකම එකතු කරම 130යි. බහණ්ඩාගාරයට හම්බෙන්නේ 100යි. බහණ්ඩාගාර රුපියල් 100ක් හම්බුනම වැටුප් ගෙවන්නයි පොලිය ගෙවන්නයි 130ක් වේදම් කරන්න. අරුබුදයක් නැද්ද? මේකයි ප්‍රශ්නේ. ඉත ආණ්ඩුව මොකටද ඕනකම තිබුණේ? ආණ්ඩුව දිග බලන්න ඕන. තමන්ගේ වියදම් ශීර්ෂය කොහොමද වර්ධනය වෙන්නේ? ඒ වර්ධනය වෙන වියදම් ශීර්ෂයට අනුව ආදායම උපයන්නේ කොහොමද? එහෙම සලස්මත් තිබුණ නැහැ මේ පාලකයන්. කවදාවත් එහෙම දැක්ම සහිත පාලනය කරේ නැහැ. හැම වෙලාවම කල්පනා කරේ ඊළඟ ඡන්දේ දිනන්න. ඒක මේ පාර හදන්න ඕන. ඊළඟ ඡන්දේ දිනන්න. ඡන්ද වැඩ කරපු කෙනාට රස්සාවක් දෙන්න ඕන. මේ වැරදි දේශපාලන සංස්කෘතිය අපේ රටේ මේ අර්බුදේ නිර්මාණය කිරීම ප්‍රධාන පංගුව. ඒක තමයි දෙවෙනි අර්බුදේ. තුන්වෙනි එක තමයි අපේ නිෂ්පාදනය වේගෙන් කඩා වැටෙන පටන් ගත්තා. අපේ ජාතික නිෂ්පාදනය ලෝකේ හැම රටක්ම ඉස්සරහට ගිහින් තිබෙන්නේ. ඒ රටේ ජාතික නිෂ්පාදනයක් ආරක්ෂා කරගෙන අපේ ජාතික නිෂ්පාදනයක් නැතුව ගියා. අපේ සියලුම කර්මාන්තවල ටික වැහෙන්න පටන් ගත්තා. 1960 දශකයේ ඉත හොඳ කර්මාන්ත පද්ධතියක් අපි ආරම්භ කරා. සමහර ඒවා අපිට කඩදාසි හදන්න නේද වාලක් කියන්නේ ඇඹිලි පිටියේ කඩදාසි කර්මාන්තවල තිබුණා. අපිට පරන්තන් වල රසායන කර්මාන්තවලක් තිබුණා. පුත්තලමේ සිමෙන්ති කර්මාන්තවලක් තිබුණා. තුනිලෑලි සංස්ථාවක් තිබුණා. කිරිපිටි කම්මල් තිබුණා. සීනි කර්මාන්තවලක් තිබුණා. රෙදි කර්මාන්තවල මත්වැයගොඩ පූගොඩ වේයන්ගොඩ රෙදි ගම්මාන සහිත රෙදි කර්මාන්තවලක් තිබුණා. මොකද සිද්ධ වුනේ? ලෝකේ තාක්ෂණ වේගයෙන් වර්ධනය වෙනවා. ඒ අලුතෙන් ඇති වෙන තාක්ෂණ අපිට උරා ගන්න අසමත් වුණා. මොකද සිද්ධ වුනේ? අපේ කර්මාන්ත පද්ධතිය යල් පැන්නා. මන්දක මේ ළඟදී වාලක් කියන කඩදාසි කම්මල ගැන රණිලිකෙන් ප්‍රශ්නයක් අහනකොට රණිල වික්‍රමසිංහ මොකද කියන්නේ? වාලක්යනේ කඩදාසි කර්මාන්ත ශාලාව කර්මාන්ත කැඩ දිනු කරන්න බ සංචාරක ව්‍යාපාරයට හොඳයි කියලා. ඒ කියන්නේ මොකද්ද? පෙරණි යන්ත්‍ර සූත්‍ර බලන්න සුද්ධවන්ට ඉන්න කියලා. ඉත කවුද මේ? ඇයි තාක්ෂණ වෙනස් වෙනකොට අලුත් තාක්ෂණ ගිනාවේ නෑ මේ මට. මේ ජල්පන්න. අද වාලක්යනේ මම දැක්ක වීරවංශ වාලක්යනේ කඩදාසි කම්මලෙන් කඩදාසි අඹරලා නේද? නිෂ්ප බොරු හොඳේ. ඒකේ විදුලි බිලවත් ගෙවන්න බෑ කඩදාසි කුල්ල. දෙවන්ත යන්ත්‍ර සූත්‍ර තියෙන්නේ. ලොකු ඒවා අර පල්ප් කරන්න ලොකු යන්ත්‍ර සූත්‍ර. එහෙම නෙවෙයි අලුත් තාක්ෂණය ආව අපි ඒවා උපහාගත්තේ නෑ. ඔක්කොම වහලා දැම්ම. අපේ මුළු නිෂ්පාදන කඩවැට්ටුවා. අන්තිමේදී මොකද උනේ? ඒවා පැත්තකින් ඉඳපත් කුසි නිෂ්පාදන බැලුවොත් අපිට 2000 ගිය අවුරුද්දේ අපි ලුණු හදලා තියෙනවා මෙට්‍රික් ටොන් 66000. අපි ලුණු ආනයන කරලා තිබෙනවා මෙට්‍රික් ටොන් 257000. ඉතින් අපේ අවශ්‍යතාවයෙන් අපි ලුණු හදන 129 අපි 71%ක්ම ලුණු ආනයනය කරනවා. අපි සීනි ගියවරුද අපි නිෂ්පාදන කළා තමයි මෙට්‍රික් ටොන් 75000. අපි ආනයනය කරලා තිබෙනවා මෙට්‍රික් ටොන් 582000. ඉතින් අපේ රටේ සීනි අවශ්‍යතාවයෙන් 89%ක් අපිට රටින් ආනයනය කරනවා. 111යි අපි සීනි නිෂ්පාදනය කරන්නේ. අපේ පොල් තෙල් අවශ්‍යතාවය පොල් තෙල් අපි මෙට්‍රික් ටොන් 43000ක් පොල් තෙල් අපේ රටේ නිෂ්පාදනය කළා තිබෙනවා. අපි මෙට්‍රික් ටොන් 99000 පොල් තෙල් ආනයනය කරලා තියෙනවා. අර නිෂ්පාදනය වගේ දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් අපි පොල් තෙල් ආනයනය කරනවා. අර්ථාපල් ගත්තොත් අපි මෙට්‍රික් ටොන් 76000ක් නිෂ්පාදනය කළා තිබෙනවා. මෙට්‍රික් ටොන් 117000ක් අපි ආනයනය කළා තියෙනවා 160000ක්. මිරිස් ගත්තොත් 172000ක් පිට රටින් ආනයනය කරනවා. රෙදි පිළි ගත්තොත් මේ සියල්ල වගේ අපි පිට රටින් ආනයනය කරනවා. සපත්තු බෑග් කොණ්ඩකටු ආයකට මේ ඔක්කොම අපි ආනයනය කරන රාජ්‍ය. කොහෙද තියෙන්නේ? පාලකයන් ඕන මොකටද තිබෙන්නේ? මා කියන්නේ සියල්ල නිෂ්පාදනය කරන්න කියලා. හැබැයි ශේෂ්ත්‍ර කීපයක අනන්‍යතාවයක් හදන්න ඕන. ලෝකේ හැම රටකම අනන්‍යතාවයක් තිබෙනවා. ස්විට්සර්ලන්තේ කිව්වොත් මතක් වෙන මොනවද? චොක්ලට්. නේද? ඉතාලිය කිව්වොත් සම්භාහන. ජපාන කිව්වොත් මෝටර රථ. චීන කිව්වොත් සෙල්ලම් බඩු. දී හැම රටක්ම මොකද කළ තිබෙන්නේ? තමන්ගේ රටට ආවේනික එක නිෂ්පාදන ශේෂ්ත්‍රයක් දියුණුවම තැනට ගේනවා. අපි මොනවද? ලංකාව කිව්වොත් මොකද? ගෘහ සේවිකා. මම ගියා මීට අවුරුදු 4කට විතර කලින් ඩුබායි වලට. 4ක් නෙවෙයි. ඒ සිද්ධිය වලට අවුරුදු 7-8කට විතර කලින්. ආවා එක මේ මාව ගන්නවා එම්බසි කාන්තාව සහෝදරියක් ආවා එම්බසිය මාව ගන්න එයාපෝට් එකේ. මාව එයාපෝට් එකෙන් ගන්නකොට අර එයාපෝට් එකේ මාව ඉමිග්‍රේෂන් එකෙන් ඉන්නවා නිලධාරිතුමියා. එය ඩුබායි රටේ කෙනෙක්. මම එළිය ඉමිග්‍රේෂන් එකෙන් එයා ඇතුළට ගත්තට පස්සේ අර මාත් එක්ක ගිය මාව ගන්න ආපු අපේ එම්බසි කාන්තාවට ආරය පොඩ්ඩක් ඉන්න කිව්වා.
ඉන්න කියලා කතා කරා. එනකොට මම ඇහුවා ඉතින් අපි තහනවන එකේ කියවා. මම මොකටද කියන්නේ? නෑ බීරින්න බෑ. හැමදාම එයාපෝට් එකට ආපුවාම මගෙන් ගෙදර වැඩට කාන්තාවක් ගෙන දෙන්න කියලා ඉල්ලනවා ඔයා. අපි නේද ජපාන යාළුවෙක් ඉන්නවනම් කියන බයිසිකලයක්වත් එවන්න බැරිද කියලා. ඉතාලි යාළුවෙක් ඉන්නවනම් කියන බෙල්ට් එකක් එවන්න බැරිද කියලා. ස්විට්සර්ලන්ත යාළුවෙක් ඉන්නවනම් කියන ඔරලෝසුවක් කරේ චොක්ලට් අරි එවන්න බැරිද කියලා. ලංකාවේ මැද පෙරදිග කාට හරි යාළුවෙක් ඉන්නවනම් ඉල්ලන්නේ ගෙදර වැඩට කෙනෙක් එවන්න බැරිද? මුදා පෙරට. එනිසා මොකද්ද කරේ? ලෝක හැම රටක්ම Tamanට ආවෙනක ශේෂ්ඨ දියුණු කරනවා. අප මොනවද දියුණු කරේ? සුද්ධ හද පුතේ ටිකක් තියෙනවා. නේද? සිලෝන් ටී කියලා ඉතරයි. වෙන මොකද්ද අපේ බ්‍රෑන්ඩ් නේම් එක? ඉතින් මේ පාලකනේ මෙහෙම දැක්මක් තිබුණා මතක තබා ගන්න. අද ඉන්දියාව ගත්තොත් මොකද්ද? ඉන්දියාව ගත්තොත් ලෝකයේ ඉහළම කළමනාකාරීත්වය. විශේෂම IT. ඉන්දියාව ගිය අවුරුද්දේ IT වලින් ඔපෙලා තියෙනවා ඩොලර් බිලියන 133ක්. IT වලින් ගිය අවුරුද්දේ ඉන්දියාව ඔපෙලා තියෙනවා ඩොලර් බිලියන 133ක්. ලෝකයේ තෙල් ආන අපනයන කරන ප්‍රධානම රට සෞදි අරාබිය. සෞදි අරාබිය ගිය අවුරුද්දේ තෙල් ලේවල හොයලා තියෙන ඩොලර් බිලියන 113යි. සෞදි අරාබියා තෙල් වලින් ඩොලර් බිලියන 113ක් වෙනකොට ඉන්දියාව IT වලින් හොයලා තිනවා ඩොලර් බිලියන 133ක්. ලෝකෙ හැමයි ගියේ. අපේ මුළු ආර්ථිකයම බිලියන 80යි. අපේ මුළු ආර්ථිකයම බිලියන 80 ඩොලර් බිලියන මොදේ? මං කියන මේ අවුරුද්දේක 65ට අඩු වෙනවා කියලා බලමු. මේ අවුරුද්දේ ඩොලර් බිලියන 65 දක්වා අපේ ආර්ථිකය ඇකිලි. මේක සිද්ධු. අපි කණ්ඩායමක් ඉන්දියාවේ IT ශේෂ්ත්‍රය දියුණු වීම පිළිබඳ රිසර්ච් එකක් කරා. ඒ කණ්ඩායමකට විශාල වාර්තාවක් ලබා දීලා තියෙනවා. ඔවුන් කියන්නේ කුමක්ද? ඒ IT ශේෂ්ත්‍රය දියුණු කිරීම සඳහා ඉන්දියානු රාජ්‍ය කරපු මැදිහත් වීම. ඒතර මේ 3G 4G තාක්ෂණය මුකුත් නැති කාලේ ටවර් එකක් ගන්නවා. ඒ ටවර් එක වටේ කිලෝමීටර් 2ක විතර සිග්නල් තියෙනවා. එතන යුනිවර්සිටි එකක් දානවා. එතන IT සිටි එකක් පටන් ගන්නවා. එතන චූටි සුළුවා මධ්‍යපරම නිවසායකයෙකුට කියනවා ලෝකයේ තියෙන මුදුකාංග පද්ධති නිෂ්පාදනය කිරීම සඳහා තරඟ වෙළඳපොළට යන්න කියලා. ඒ ටවර් එක වටේ ඒ කණුව වටේ තමයි IT සිටි එක හැදුවේ. ඉතින් બ્લોක් 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 නේද රට වටේ සිටි හැදුවේ. අද මොකද වෙලා තියෙන්නේ? අද ලෝකේ ප්‍රධානම IT සැපයීම් කරුවන් ඉන්දියාව. අද Google ආයතන ප්‍රධාන විදායක නිලධාරියා කවුද? ඉන්දියානු. අද ලෝකේ තියෙන ප්‍රධාන මුදුකාංග සමාගම්වල උඩින්ම ඉන්නේ ඉන්දියානු මතක තබා ගන්න. ඔවුන් ලෝකේ බ්‍රෑන්ඩ් නේම් හදනවා. අපි මොකක්ද හදලා තියෙන්නේ? ඒකයි මම අහන්නේ. එනිසා අපිට බැරුණා මේ පාලකයන්ට අපේ රටේ නිෂ්පාදනය ඉස්සරහට ගේන්න. ඒක තමයි අපේ අර්බුදයේ තුන්වෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ තමයි අපේ අර්බුදේ මොකද්ද? මහා දැවැන්ත නායකන්දා. අපිට දරා අපේ ආර්ථික දෙහෙට දරා ගන්න බැරි නායකන්දක් හොඳි. ඒක දරා ගන්න බෑ. 1950 දී අපේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 1යි. ඒකට කෝටි 100යි. අන්න ඒක නම් ධම්මික පෙරට ගෙවන්න තිබ්බා. එදා මොකද? නේද? ඩොලර් රුපියල් බිලියන 1යි අපේ මුළු ණය ප්‍රමාණය. 2021 දෙසැම්බර් මාසයේ අවසන් වෙනකොට අපේ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 17.8යි. කෝටිව 17 ලක්ෂ 80000යි. ට්‍රිලියන කියන කෝටි ලක්ෂය. ට්‍රිලියන 17.8යි. හැබැයි අපි අනිත් සහෝදරය ගණනය කරලා පෙන්නුවා දැන් වෙනකොට අපේ ණය ප්‍රමාණය ට්‍රිලියන 21යි. 26.6යි. දැන් වෙනකොට අපේ ණය ප්‍රමාණය ට්‍රිලියන 26.6යි. ඒ කියන්නේ කෝටි 26 ලක්ෂය. 1950 දී කෝටි 100යි. අද කෝටි 26 ලක්ෂය. මේක අපි ඔහොම යමු නේද? බලන්න මම ටිකක් හයියෙන් කතා කළා මේක 30ක් දිනේ. ඒ නිසා අපි ගත්තොත් නේද කෝටි 26 ලක්ෂක විශාල ණය කන්දක් අපිට ඉතිරි වෙලා තියෙනවා. පෙට්‍රෝලියම් එක විතරක් තෙල් සංස්ථාව ලංකා බැංකුවටයි මහජන බැංකුවට ණයයි කෝටි ලක්ෂයක්. තෙල් සංස්ථාවේ ණය පංගු කෝටි ලක්ෂය. ඔයගොල්ලෝ දන්නවද බහණ්ඩාගාර account එක? බහණ්ඩාගාර account එක තියෙන්නේ ලංකා බැංකුවේ. අද ODI එක කියන. ODI කියලා කියන්නේ මොකද්ද? ගිනුමේ සල්ලි නැතුව ගිනුම් මිනිම හිමියා කරේ තියෙන විශ්වාසයෙන් බැංකුව දීලා account එකේ සල්ලි නැහැ බැංකුව ගෙවලා දෙන කොච්චරද? අද බහණ්ඩාගාර account එක ODI එක කෝටි 130000යි. ට්‍රිලියන 1.3ක හරිද? ODI එකක් තියෙන බං මේ බහණ්ඩාගාර account එක. මොකද වෙලා තියෙන්නේ? ඉතින් මේ මහා දැවැන්ත නායකන්දක අපිට දරා ගන්න මේ මතක තබා ගන්න. මේ ණය වලින් ප්‍රධානම ණය බර අපිට තියෙන අද ISP ජාත්‍යන්තර සූරි බඳුම් කර. අපි ජාත්‍යන්තර සූරි බඳුම් කර වලින් ඩොලර් බිලියන 15.5 කරන් තියෙනවා. ද හම්බන්තොට වරායට ණය ගන්න ප්‍රොජෙක්ට් එකට. මත්තල ගුවන්තොට ණය ගන්න ප්‍රොජෙක්ට් එකට. හැබැයි ණය නැතුව සල්ලි අරන් තියෙනවා අපි ණයට. ප්‍රොජෙක්ට්ස් වලට නෙමෙයි. ණයට සල්ලි අරන් තියෙනවා. ඒක තමයි ISP කියන්නේ. කෙලින්ම කෑෂ් ණයට අරන් තියෙනවා ඩොලර් බිලියන 15.5. ඒ ඩොලර් බිලියන 15.5
ඩොලර් බිලියන 12ක්ම අරන් තියෙන රනිල් වික්‍රමසිංහ පෞගේ අවුරුදු 4 මාර අපි ISP වලින් ණය ගන්න පටන් ගත්තේ කබ්‍රාල් 2017 2020 වෙනකන් ගත්තා 2020 ඉඳන් අපිට දුන්නේ නැහැ ISP වලින් අවුරුදු 13ක් අපි ජාත්‍යන්තර සොරි බැඳුම් කර විකුණලා ණය අරන් තිනවා අරගත්තු මුළු ණය පංගුව ඩොලර් බිලියන 15ම ආරයි හැබැයි ඒකෙන් රනිල් වික්‍රමසිංහ ගත්ත ඩොලර් බිලියන 12 හරි මේ 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 එළබෙන 25 වෙනිදා ගෙවන්න තියෙන ඩොලර් බිලියනය මහින්ද ගත්ත ඒවා එතරින් පස්සේ ගවන්න තියෙන ඔක්කොම රනිල් වික්‍රමසිංහ ගත්ත මේ ආර්ථික උස්තාද හරිද ඒව සමහරේ වරන් තියෙන සීලා 6.8 පොලියට 7.8 පොලියට අවුරුදු 5කට අවුරුදු 10ට කෙටි කාලින අධික පොලියට මූල්‍ය වෙළඳ පොළට ගිල ණය ගත්තා ඒ නිසා අපිට වරොත්තු නොදන්න ණයකන්දක අපි හිර වුණා මේක තමයි අපේ ආර්ථික හතරවෙනි අර්බුදය අපේ ආර්ථිකයේ පස්වෙනි අර්බුදය තමයි කොච්චර ජාතික නිෂ්පාදනයක් සිද්ධ වුණත් වැඩක් නැහැ මොකද උනේ කොච්චර ජාතික නිෂ්පාදනයක් සිද්ධ වුණත් වැඩක් නැහැ ඒක සාධාරණ බෙදින්නේ නෑ මේකත් ප්‍රශ්නයක් අපේ රටේ ඉහළම ඉන්න සීර 10 රටේ ජාතික ධනයෙන් සීර 38.4 භුක්ති විඳිනවා පහළම ඉන්න සීර 10ට හම්බෙන්නේ රටේ ජාතික ආදායමෙන් සීර 1.1 ඒ කියන්නේ මොකද්ද රටේ අපි ඔක්කොම එකතු වෙලා ලොකු පාංගෙඩියක් හදනවා එක්තරා අවුරුද්දේ ඇති ඒ පාංගෙඩිය ප්‍රති 100කට කපනවා කැපුවට පස්සේ 10 දෙනෙක් ඇවිල්ලා ප්‍රති 38 හමාරක් ගන්නවා පහළම ඉන්න 10 දෙනා ඇවිල්ලා පෙත්තයි අනිත් පෙත්තෙන් චුට්ටයි ගන්නවා සාධාරණ සාධාරණයි එනිසා මේ ආදායම් ප්‍රති මේ විෂමතාවය අපි අවම කරන්න ඕනේ අද අපේ රටේ ජාතික නිෂ්පාදනයේ සිට 36ක් දෙන්නේ බස්නාහිර පළාත අපේ රටේ ජාතික නිෂ්පාදනයේ සිට 36ක් හදන්නේ බස්නාහිර පළාත උතුරු මැද පළාත ජාතික නිෂ්පාදනයේ දායකත්වය සිට 5යි ඌව පළාත සිට 4යි මධ්‍යම පළාත සිට 9යි හැබැයි බස්නාහිර පළාත සිට 36යි ඒ කියන්නේ මොකද්ද ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නේ කොහොමද තමන් මොනතරම් ප්‍රමාණයකට ආර්ථික දායකත්වය සපයනවාද ඊට අනුරූපීව තමයි ජනතාවට ආධාර ලැබෙන්නේ ප්‍රතිලාභ ලැබෙන්නේ ආර්ථිකයට සම්බන්ධ වෙන්නේ නැත්තම් ප්‍රතිලාභයක් හම්බ වෙන්නේ නැහැ එතකොට බස්නාහිර පළාතෙන් 36ක් ආර්ථිකයට සම්බන්ධ වෙනකොට මධ්‍යම පළාත 9යි ද ආර්ථිකයට සම්බන්ධ වෙන කුඩා පංගුවක් නම් පෙරලා ජනතාවට ලැබෙන්නේ කුඩා පංගුවක් එනිසා මේ ආර්ථික වර්ධනය වගේම ආර්ථික ප්‍රසාරණය නොවි ගොඩාක් අය හැම වෙලාවම කල්පනා කරන ආර්ථික වර්ධනය හැබැයි ආර්ථික වර්ධනයට එහා ගියපු ආර්ථික ප්‍රසාරණයක් අවශ්‍යයි ආර්ථික ගමට ගලාගෙන යන්න ඕන පහළට ගලාගෙන යන්න ඕන නමුත් අපේ ආර්ථිකය පහළට ගලාගෙන යන වෙනුවට මේගොල්ලෝ හැම වෙලාවම කල්පනා කරන්නේ කොළඹ කේන්ද්‍ර කරගත් ආර්ථික සංවර්ධන මාවත. ඒක වැරදි මතක තබා ගන්න. මේවා තමයි අපේ ආර්ථිකයේ තියෙන ගැඹුරු අරුබුද පහ. ආනයන අපඩයන් අතර පරතරය, රාජ්‍ය ආදායම හිණවීම, නිෂ්පාදනය කඩාවැටීම, ණය බර සහ ආදායම් බෙදියාම විෂමතාවය. මෙන්න මේ කරුණු පහ තමයි අරුබුදේ පතුලේම තියෙන කරුණු. මේක තමයි දැන් මේ පුපුරන්නේ. එහෙනම් උත්තර ඕන එතෙන්ට. මතක තබා ගන්න. උත්තර හොයලා වැඩක් නැහැ. සෙට් එකට බෞසරයක් කියවන්න. ඊළඟ ප්‍රශ්නේ ඊළඟ ඊළඟ බෞසර එනකොට මේ ප්‍රශ්නේ එනවා උත්තර හොයලා වැඩක් නැහැ නේද ගෑස් නමක් ගෙනල්ලා මේ මේ පතුලේ තියෙන කරුණු පහට උත්තර අවශ්‍යයි හැබැයි මේගොල්ලන්ට කවදාවත් එකට උත්තර තිබුණේ අද මේ පණ නැගුණු අරබුදේ අද නෙවෙයි මේක අවුරුදු 42කට කලින් තිබ්බා 1980 තිබ්බා මොකද්ද කරුණු දෙකයි ආණ්ඩුවට ඩොලර් ඒ කියන්නේ රටට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය රට උපයන්නේ නැහැ භාණ්ඩාගාරයට අවශ්‍ය මුදල් ප්‍රමාණය භාණ්ඩාගාරයට ලැබෙන්නේ නැහැ මේක 80 තිබ්බා හැබැයි 80 බේරගත්තා මේක 80 බේරගත්තේ කොහොමද භාණ්ඩාගාරයට ඕන සල්ලි ටිකයි රටට ඕන ඩොලර් ටිකටයි ණයක් ගත්තා තව තියෙන ටිකක් විකුණා ගත්තා 80 තේප් කරගත්තා 85 වෙනකොට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය උපෙන ඩොලර් ප්‍රමාණයට වඩා 80ටත් වඩා වුණා ඉකේ 80 80 නේ 80 වෙනකොට ඉකේ තවත් වැඩි. සපුරගත්ත කොහමද? ණයක් ගත්තා. තියෙන ටිකක් විකුණා ගත්තා. 81 සේප් කරගත්තා. මෙහිම ආවා. 85 වෙනකොට උපෙන ඩොලර් ප්‍රමාණය තවත් මදි අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණයට වඩා. ඉකේ ලොකුයි. සපුරගත්ත කොහමද? ණයක් ගත්තා. තියෙන එකක් විකුණා ගත්තා. 85 තිබුවා. කොහම ආවා? 2010 වෙනකොටත් මේක තියෙනවා. බේරගත්ත කොහමද? ණයක් ගත්තා තියෙන එකක් විකුණා ගත්තා එන්න එන්න මේ ඕනකම වැඩි වෙනවා වැඩි වෙන්න හොඳම දේවල් විකුණනවා තෙල් ටැංකි ටික විකුණනවා නේද වරාය විකුණනවා
නේද රජිනජ රජිනජ ටී විකුණා ඊට පස්සේ ඉන්ෂුරන්ස් සමාගම් වික්ක එක නම් නඩුවෙන් ආපහු ආවා නැවුතිල්ලන්සේ වික්කා දැන් විකුණාගෙන මොකද කරන්නේ අර හිගය සම්පූර්ණ කරගනව විකුණාගෙන ණයක් අරගෙන 2020 වෙනකොට 80ක් තියෙනවා 2020 වෙනකොට ලෝකයේ තියෙනවා ඒ රටවල් වලට ණය දෙන එක හොඳද නරකද කියලා මනින සමාගම් ඒව රේටින් සමාගම් මොකද ඒව මත තමයි ලෝක රටවල් ඒ රටට ණය දී යුතුද නැද්ද කියලා තීරණය කරන්න ඔක අලුත් දෙයක් නෙවෙයි හරිද අපිටත් තියෙනවා රේටින්ස් එකක් අපිටත් තියෙනවා රේටින්ස් නේද ලංකා බැංකුවටත් ණය මහජනන බැංකුවටත් ණය බඩු ගන්න කඩේටත් ණය පොලි මුදලාලටත් ණය උකස් බඩු කඩේටත් ණය ඊට පස්සේ කවුරු හරි ආය ණයක් ඉල්ලන්න ගිහුවම රේටින්ස් කට් එක එනවා එයාට ණය දෙන්න බලාගෙන හැමතැනම ණය තියෙනවා එහෙම කියනෝන්නේ එයාට ණය දෙන්න අවදානම් අවදානම් 2020 වෙනකොට කිව්වා ලංකාවට ණය දෙන අවදානම් කියලා ලෝකේ ජාත්‍යන්තර ආයතන මූඩි ආයතනේ විශ්වනි රේටින් සමාගම් කිව්වා ලංකාවට ණය දෙන එක අවදානම් කිව්වා කබ්‍රෝ කිව්වා ජාත්‍යන්තර සමාගම් ලංකාවට එරුව කුමන්ත්‍රණයක් කිව්වා රේටින් සමාගම් කියපේක වැරදිද හරිද හරි පහුගිය අප්‍රේල් මාසේ 8 වෙනිදා නන්දලාල් මහත්තයා කිව්වා අපිට ගත්තු ණය ගෙවන්න බෑ කියලා රේටින් සමාගම් කිව්වා 2020 ආරම්භ කරනකොට කිව්වා මොකද්ද 2020 ආරම්භ කරනකොට කිව්වා ලංකාවට ණය දෙන්නේ බලාගෙනයි ඇයි දුන්නොත් ගන්න බෑ කබ්‍රා කුමන්ත්‍රණයක් කිව්වා හැබැයි වර්තමාන අධිපතිතුමා කිව්වා ගත්තු ණය අපිට ගෙවන්න විදියක් නැහැ කියලා එහෙනම් මොකද උනේ 2020 තර හිගේ තියෙනවා ඩොලර ඕන හැබැයි ණය දෙන්නේ නැ විකුණන්න කියලා ලොකු දෙයක්ුත් නැ ඊට පස්සේ විදේශ සංකේත තිබ්බ ඩොලර් කෝටි 800 තියෙන ඒ ඩොලර් කෝටි 800 තෙන් ඩොලර් කෝටි 400ක් වියදම් කරා 2020 දී ඒ වරුදු බේරගත්තා ඒ අරකින් වියදම් කරගත්තා 2021 වෙනකොට අර අර්බුදය තවත් ලොකුයි හැබැයි ණයක් දෙන්නෙත් නැ විකුණ ගන්නත් නැ විදේශ සංකේත තිබ්බ ඩොලර් බිලියන 3000ක් විතර ඒකෙත් 3ක් විතර වියදම් කරා 21ත් බේරගත්තා 22 වෙනකොට හිගේ ලොකුයි අර ඩොලර් රෝණ ප්‍රමාණය ලොකුයි ණය දෙන්නෙත් නැ විකුණන්නත් නැ විදේශ සංකේතත් නැ මහ බැංකුවත් හිඳුනනේ නේද විදේශ සංකේත හිඳුනන දැන් මොකද උනේ දැන් නැ දැන් තෙල් නමක් ගේන්න විදියක් නැ ගෑස් නමක් ගේන්න විදියක් නැ මොකද සිද්ධ උනේ මේ අවුරුද්දත් දුවන්න තිබ්බව කොහොමද මේ අර්බුදත් අර්බුදෙත් දුවන්න මේ අවුරුද්දත් දුවන්න තිබ්බා ණයක් ගන්න පුළුවන් වුණා නම් විකුණා ගන්න දෙයක් තිබ්බට ඉතින් පහුගේ අවුරුදු 42 කාවේ ඔහොම ණයක් ගත්තා විකුණා ගත්තා ඒ අවුරුද්ද බේරගත්තා ණයක් ගත්තා විකුණා ගත්තා ඒ අවුරුද්ද බේරගත්තා 2020 වෙනකොට ණය දෙන්නෙත් නැ විකුණන්නත් නැ විදේශ සංකේත තිබ්බා ඒක වියදම් කරගත්තා 2021 වෙනකොට ණය දෙන්නෙත් නැ විකුණන්නත් නැ විදේශ සංකේත තිබ්බා ඒක වියදම් කරගත්තා 2022 වෙනකොට ණය දෙන්නෙත් නැ විකුණන්නත් නැ විදේශ සංකේතත් නැ ඔන්න වෙච්චිද ඉතින් පාලකයන් ඕන මොකටද පාලකයන් ඕන මොකටද අපිට තව අවුරුදු 5කින් කොච්චර ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද ඒ ඩොලර් ප්‍රමාණය උපයන්න අපේ දින සලස්ම මොකද්ද ඒකට තමයි ආණ්ඩුව ඕන මේ ආණ්ඩුව හිම කරේනේ කරේ නැතුව මොකද කරේ අපිට ඔරොත්තු නොදෙන ව්‍යාපෘති වලට ගියා අපිට දරා ගන්න බෑ හරිද එනිසම එක ආර්ථික අර්බුදය ආර්ථික පංගුවක් තියෙනවා මේකේ මේ අර්බුදය ආර්ථික පංගුවක් තියෙනවා ලොකු හැබැයි ඒ වගේම මේ අර්බුදයේ මේ දේශපාලන සංස්කෘතිය ලොකුයි ගොඩාක් අය කතා කරන්න හදන්නේ මේ අර්බුදය ඇති උනේ ආර්ථික ප්‍රතිපත්ති මත කියලා. අතන අපි දකින්නේ ආර්ථික ප්‍රතිපත්ති ද්විතීකයි. ඒක දෙවෙනි කරුණ. පළවෙනි කරුණ මොකක්ද? පළවෙනි කරුණ මේ දේශපාලනය. රාජ්‍ය සේවය බරක් වෙන්නේ මොකක් නිසාද? මේ දේශපාලනය නිසා. මේ දේශපාලන සංස්කෘතිය නිසා. ඒක නේ මොකද්ද? මේ ඉතාමත් වැරදි මජර දේශපාලන සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතිය මොකද කරන්නේ? ඇතිතරම් මුදල් උපයා ගැනීම සඳහා දේශපාලනය කරනවා. ඉතින් මොකද උනේ? අපි හැමතැනම වරායක් හදනවා. නේද? මොකද කොමිස් වලට දේශපාලන සංස්කෘතිය. අපි හැමතැනම වරායක් හදන්නේ. අපි ආර්ථික සලස්මක් හදනවා. ඒ සලස්ම අනුව අපේ රටේ ආර්ථික ඉදිරි පිම්මක් පනින්න දැන් අපිට හැමතැනම වරායක් ඕන. වරායක් හදන්න අපි ටෙන්ඩර් කැඳවනවා. ටෙන්ඩර් කැඳවලා අපි වරායක් තෝරගන්නවා. කම්පැනිය තෝරගන්න වරාය හදන්න. එහෙමද? එහෙම නෙමෙයි කි. චයිනා හබර් සමාගම කිව්වා ගානක් දෙන්නම් වරායක් හදලා දෙන්නම් කියලා. හා මේවට. ඊට පස්සේ හම්බන්තොට ඔය වරාය වික්ක ඡන්ද 3-4ක්ම වරාය රස්ස දෙන්න. චමල් වික්කි. පත්‍රිකා ගැහුවා. ඡන්ද කලටක ලිල්ලුම් පත්‍ර පෙරෙව්වා
හම්බන්තොට රස්ස දෙනවා කියලා. දේශපාලනේ. දැන් ඒක බරක් වුණා. කොමිෂන් තියෙනවා දේශපාලනේ. හම්බන්තොට වරා ඇප්ලිකේෂන් විකුණනවා 100ක් දුන්නනේ. 100ක් එක්ක හම්බන්තොට වරා. මතකද? ඉතින් මෙහෙමයි දුවන්නේ. එතන මේ මේ දේශපාලන සංස්කෘතිය මේ අරුතේ විශාල බරක් මතක තබා ගන්න. එනිසා තමයි මොකද වෙන්නේ ජනාධිපති හම්බන්තොට එනකොට. ඒ හම්බන්තොට වරායක් හදනවා. හම්බන්තොට ක්‍රීඩාංගණයක් හදනවා. හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලා හදනවා. හම්බන්තොට ලොකු ඉස්පිරිතාලයක් හදනවා. හම්බන්තොට හැම පාරක්ම කාපට් කරනවා. මේ හම්බන්තොට පාරවල් මන්තිරු 6 පාරවල් හදනවා. මොකද වෙන්නේ? ඒක ආර්ථිකයට බරක් මතක තබා ගන්න. හැබැයි මහින්දර ඡන්ද ලැබෙනවා, කොමිෂන් ලැබෙනවා. මෙච්චරයි. ඒ නිසා මේක ආර්ථික ප්‍රතිපත්තිය වගේම අපි විශාල බරක් තියන්න ඕන මේ අර්බුදේ නිර්මාණය කර මේ දේශපාලන සංස්කෘතිය. අන්නේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට අපි අවධානය යොමු කරමු. මේ දේශපාලන සංස්කෘතිය මේ අර්බුදේ නිර්මාණය කර. මන්දක මේලනදී විමල් වීරවංශ කියනවා මහා බැංකුවේ අරමුදලක් හදලා ජයිපෙන් අනුරයි ඒන් සජබේ කැමතිනම් එයයි කවුරු හරි තව දාලා ඒක රැක බලා ගන්න දුව සල්ලි වයි. එහෙම කියලා තිබන්නේ. ඒකද මොකද්ද? මේ ජනතාව සල්ලිවන මතක තබා ගන්න. ලෝකේ ඉන්න ශ්‍රී ලාංකිකයන් මේ රට වෙමින් තියෙන විනාශය ගැන ලැජ්ජාවෙන් ඉන්නේ. කනගාටු වෙන්නේ. ඒගොල්ලන්ට ඕන. ඒගොල්ල මොන රටේ මොන රස්සාව කරා? ප්‍රවෘත්ති පළවෙන්නේ, මාධ්‍ය වාර්තා පළවෙන්නේ ඒ රටවල. කණ්ඩ නැති රට, මැරෙන රට, බෙහෙත් පොලින් තියෙන රට. උඹලගේ රට මොකද්ද කියලා අහන්න. ඒ කැමති මේ රටට ආවේ නැතත් මේ රට ලෝකේ දියුණු රටක් බවට පත් වෙනවා නම් තමයි කොලර් එක උස්සගෙන ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට වැඩ ගන්න පුළුවන්. පහුගිය දවස්වල මැච් එක දිනපුවම යන්න ඇති. උඹලට අපි ගෙවුවනේ කියලා. එහිම තමයි ඒ රටේ ජීවත් වුණත් ඒ රටේ අපි සෙකන්ඩ් ක්ලාස්. අපි එහෙම ගණන් ගන්නේ නැහැ දෙවනි පන්ති පුරවැසියෝ. මැච් එකක් දිනපුවම තමයි නිකන් පපු ඉස්සරහට දාගෙන යන්නේ. උඹලට ගෙවුවනේ අපි කියලා. හරි, ඒ රට දිනුනොත් එහෙමයි. මතක තබා ගන්න. ඒ නිසා මේක අපිට ගෙන්න ඕනේ තුන්වෙනි එක. හතරවෙනි එක. හතරවෙනි එක තමයි වැදගත්. අපේ රටේ පරිභෝජන රටාව අපි විනාශ කරන්න ඕන. කැමති වුණත් අකමැති. අපි විශාල ප්‍රමාණයක් මුදල් උපයන්නේ රුපියල් වලින්. හැබැයි අපි බොහෝ දේවල් වියදම් කරන්නේ ඩොලර් වලින්. අපි ණය නැහැ. හැබැයි රට ණය. අපි ණය නැහැ. අපි රට ණය. අපි තෙල් ගහන්නේ ඩොලර් වලින්. වාහනේ ගන්න ඩොලර් වලින්. නේද? අපි ආහාර පාන විශාල ප්‍රමාණයක් ඩොලර් වලින්. ගෙදර තියෙන ටීවී එක ඩොලර් වලින්. ෆෑන් එකක් හයි කර ඩොලර් වලින්. තෛල ගිනව ඩොලර් වලින්. දැන් නම් ඒක ටිකක් නතර වෙලා. නේද? මොකද වෙලාද? අපි වියදම් අපි උපයන්නේ රුපියල් වලින්. අපි වියදම් කරන්නේ ඩොලර්. එනිසා මොකද වෙන්නේ? මේ පරිභෝජන රටාවේ යම් වෙනසක් කළ යුතුමයි. බය වෙන්න එපා. එහෙම නැතු මේකෙන් ගොඩ එන්න බෑ. ලෝකේ හැම රටක්ම ගොඩාවේ මේ පරිභෝජන රටාවේ යම් වෙනසක් කළ යුතුමයි. ග්‍රීසි එක වෙලාවකදී ග්‍රීසි ආණ්ඩුව තීන්දුවක් ගත්තා. ඒගොල්ලෝ ගොඩක් ගනුදෙනු කරන්නේ කාඩ් වලින්. ග්‍රීසි ආණ්ඩුව කිව්වා දවසකට කාඩ් එකේ නිදහස් කරන්නේ යුරෝ 20යි. යුරෝ 20. වනිස් එකයි, කොකා කෝලා එකයි, සිගරට් එකයි. ඔච්චරයි දවසට. සීමා කරා. මගෙන් ඉතින් දැන් උන කෙනෙක් නෙමෙයි. නමුත් ලෝකයේ මේ වැනි අර්බුද වලින් ඇවිල්ලා තිබෙන්නේ මේ පරිභෝජන රටාව අපේ මේ ආර්ථිකයට උසුලන්නේ නැහැ. එනිසා මේ පරිභෝජන රටාවේ යම් වෙනසක් අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් අපි කරන්න ඕන. අපි ඒ කැපකිරීම කරන්නේ නැත්නම් අපේ දරුවන්ට මේට වඩා ව්‍යසනයක් අත්පත් වෙනවා. හැබැයි මේගොල්ලන්ට ඒක කරන්න පුළුවන්ද? පරිභෝජන රටාවේ මේ ළඟදී මම දැක්ක රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ යෝග කරනවා, එයා කූලර් දාගෙන. සාමාන්‍ය යෝග කරනකොට දාඩි ටිකක් වැටෙන්න ඉපැයි. ඒකටත් ඒසි දාගෙන. මහා පිට්ටනියක් මැද්ද. පිස්සු කියලා හිතෙන්නේ නැද්ද? දැන් මොකක් කරන්නේ? ඉතින් මේගොල්ලන්ට පුළුවන් පරිභෝජන රටාව වෙනසක් කරන්න. එතකොට පිට්ටනිය යෝග කරනකොට එයා කූලර් දාගෙන. ගෙදර ඉන්න මැද්දේ අයිස් පෙට්ටියක් ඇතුලේ. නෑ හිතන්නකෝ. නෑ මොකක් හරි නැත්නම් ලෙඩක්. ඒගොල්ලන්ට කියන්න පුළුවන් අපි පරිභෝජන රටාව වෙනස් කරමු කියලා. කියන්න බෑ. හරිද? මන්ද පහුගේදා මේ නුවර එන්න හිටිය ආවේ නැද්ද කොහෙද නේ? ආවේ නෑ නේද? ආවේ නෑ නේද? මන් ටිකක් බලබල ඉන්න කියලා කිව්වේ මොකද්ද මේ හෙලිකොප්ටරයකින් එන්න ලෑස්තිලා හිටියේ. ඈ? તો ආවේ නෑ නේද නේද? එහෙමයි. හරිද? මහින්ද ත්‍රිකුණා මලෙන් දැන් කොළඹට එනවා හෙලිකොප්ටරේ. ඉතින් කොහොමද? හරි මෙහෙම දරන්න බෑ. ඒ නිසා උඩ සිට පහළට අපේ පරිභෝජන රටාවේ යම් වෙනසක් කිරීමකින් තොරව අපිට මේ අර්බුදින් ගොඩ එන්න බෑ. හැබැයි ඒක පටන් ගන්න ඕන කොහෙන්ද? ආදර්ශ පාලකයනි. අන්නේ ආදර්ශ දෙන්න අපි ලෑස්ති. එකම හතර. පහ. පහ මේ අරුබුදෙන් ගොඩ එන්න ෂණිකව ඩොලර් ප්‍රමාණයක් අපිට උපයා ගන්න පුළුවන්කම තිබෙන්නේ සංචාරක ව්‍යාපාරය. අපි කවුරුත් කල්පනා කරා. කොවිඩ් වලට අවුරුදු 1.5ක් ලෝකේ වහලා තිබ්බා.
විශේෂ යුරෝප රටවල් ඒගොල්ලන්ට ඒව වහලා ජීවත් වෙලා පුරුදුනේ ඒ නිසා කොවිඩ් ඉවර වෙනකොට අපි හැම දෙනාම කල්පනා කරා විශාල සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක් ශනික නැග්මක් කියන බව අපි කිව්වා ශනික නැග්ම කාවලෝකේ හැබැයි මොකද වුනේ ශනික නැග්ම එනකොටම අපේ ලයිට් නැතුව ගියා තෙල් නැතුව ගියා සංචාරක ආවෙ නැහැ ඉන්ද ලෝකෙමෙ 2022 වසර ලෝක සංචාරකංග විශාල වර්ධනයක් තිබුණු වසර ඒක ගත්තේ මාලදිව වෙන සිංගප්පූරුව මැලේසියාව තායිලන්තේ අපේ 2018 අපිට අවිලා තිබුණා 284000 2018 මාර්තු වල අපිට ආවා 284000 මේ අවුරුද්දේ මාර්තු වල ආවේ 82000යි ඒ කියන්නේ මොකද්ද අපිට 3න් එකක්වත් තිප්පු එකවත් ගේන්න බැරුණා දැන් මේ දෙසැම්බර් වල නෝ මේ ඔක්තෝබර් වල පටන් ගන්න ඊළඟ සීසන් එක ඒකට සරස්මක් හදන්න තිබ්බා ජාත්‍යන්තර ප්‍රධාන නිවුස් ඒජන්සියක් වුණා ස්කයි නිවුස් එකෙන් අහුවා රනිල් වික්‍රමසිංහගෙන් ඔබේ රටට සංචාරකයන් පැමිණීම ගැන ඔබ මොකද්ද කියන්නේ කියලා එතන මොකද කරන්නේ රනිල් වික්‍රමසිංහ හා ත්‍රාසජනක අධ්‍යක්ෂීම් ලබා ගන්න ලංකාවට ඉන්නේ ඕනනම් ගෝට ගෝහම් කියලා පොස් නේද බෝඩ් එකක් අල්ලගෙන ඉන්න පුළුවන් ලංකාවට ඉන්නේ අවශ්‍ය නම් පීඑම් ගෝහම් කියන්න පුළුවන් බෝඩ් එකක් අල්ලගෙන ඒවට නම් සංචාරක බෝඩ් අල්ලගෙන විශ්සු මරගාත කියලා ඔයගොල්ලෝ හිතන්නේ මාලදිවයි මාලදිවයින එක සුනාමියේදී එක ගුවන් පතයක් අර ගුවන් යන ගුවන් පත සියල්ලම සුනාමියට යට වුණා මාලදිවයින සංචාරක අමතිවරයා ගියාගේ ගියා BBC නිවුස් රූම් එකට BBC ප්‍රවෘත්ති මන්ත්‍ර ප්‍රවෘත්ති කාමරයට ගිහිල්ලා එයා ලෝක ජනතාව ඇමතුණා ජනතාව අමතලා කිව්වා මේ සුනාමිය හේතු කොටගෙන මාලදිවයින අපේ රට විශාල විනාශයක් සිදු වී තිබෙනවා අපිට ඉතිරි වී තිබෙන එක ගුවන් පතේ අපි සති දෙක තුනක් අතට මේ ගුවන් තොටුපළ අපි අලුත් වැඩියා කරනවා අපේ ප්‍රධාන ආදාය මාර්ගය සංචාරක ව්‍යාපාරය අපි ලෝකවාසී ජනතාවට ආරාධනා කරනවා එන්න මාලදිවයින බලන්න ඔන්න නායකයෝ අපේ නායකයෝ බෝඩ් එකක් අල්ලන් ඉන්න එන්න ගෝට ගෝහොම් කියන්න එන්න එනවද එහෙම ඒතර ස්කයි නිවුස් එකේ මාධ්‍යවේදී ආනෝ මම මේ ප්‍රශ්නේ අහන්නේ සීරියස්ලි ඔයාට ජෝක් මට සීරියස් කවුද මාධ්‍යවේදියා අගමැතිට ජෝක් ඔයගොල්ලෝ හිතන්න මෙවැනි පාලකයෙක් වියසනයක් පිළිබඳව ජනතාවගේ වේදනාවන් පිළිබඳව රටක් මුහුණ දෙන අනතුරු පිළිබඳව කිසිදු හැඟීමක් නැති මිනිස්සු මේගොල්ලෝ එහෙම කියන්න පුළුවන් රටේ නායකයෙක් කියන්න ඕන අපි අර්බුදයක ඉන්නවා අපි සංචාරක ව්‍යාපාර හොඳ තැන අපිට මෙහෙම මේ ස්ථාන තියෙනවා ලස්සන වෙරළ තීර තියෙනවා පෞරාණික වටිනාකම් තියෙන ස්ථාන තියෙනවා ඉතාමතොත දේශගුණේ කලාප තිබෙනවා හොඳ නේද සංග්‍රහශීලී ජනතාවක් ඉන්නවා බලන් දෙන්න මේක මේ වෙලාව ඔයගොල්ලෝ අපිට කරන්න තියෙන ලොකුම උදව්ව ඒක එහෙමනේ නායකව කතා කරන්න අපේ නායක වෙන බෝඩ් එකක් අල්ලන් ඉන්නේ මතක තියාගන්න මේ පාලකයන්ට මෙතනක් නැහැ මෙතනක් ඔලුවක් නැහැ හදවතක් ඒ නිසා මේ අර්බුදෙන් ගොඩ එන නම් මේ සංචාරක ව්‍යාපාරයෙන් අටුමතරමේ මේ සීසන් එකේ දොළ බිලියන 1.5ක් දෙකකටත් යන්න පුළුවන් හරියට සැලසුමක් දැන් යන්නේ බෑ දැන් එන්නේ දැන් අහන්න මේ නුවර ප්‍රධාන විදේශිකයන් ඉන්න සංචාරක හෝටල් වලින් ගිහිල්ලා ඔක්කොම බුකින් කැන්සල් කරනවා ඇයි ඔක්තෝබර් වලට මොනව වෙයිද දන්නේ දැන් කැන්සල් කරන්න පටන් අරන් තියෙනවා ඒ නිසා මොකද ඉතින් පාල දැක්මක් නැති පාලකයන්ගෙන් මේ ගොඩ එන්න බෑ අපි ලෑස්ති කරුණු පහයි මේ අර්බුදෙන් ශනිකව ගොඩ එන්න ණයක් ගැනීම තියෙන ණයක් පස්සට දා ගැනීම විදේශ සැසඳුම්කෙන් උපරිම ආදායම ලබා ගැනීම අපේ පරිභෝජන රටාව වෙනසක් ඇති කර ගැනීම හා සංචාරක ව්‍යාපාරයේ නැග්මේ ප්‍රතිඵලයක් අත්පත් කර ගැනීම ඔන්න ඔතනින් අපිට තෙල් ටිකයි ගෑස් ටිකයි බෙහෙත් ටිකයි ආහාර ටිකයි දෙන්නේ හැබැයි සංවර්ධනය වෙන්නේ නැහැ ඒක බේර ගන්න පුළුවන් මේ ප්‍රශ්නේ හැබැයි සංවර්ධනය වෙන්න ඒක දිගු කාලින සලස්ම සංවර්ධනයේ රඳා පවතින්නේ අපි හදා ගන්න දිගු කාලින සලස්මක් මත මොකද දිගු කාලින සලස්ම එකක් අපි බලන්න ඕන කම තිබෙනවා අපි කොහොමද ලෝකේ අපිට අහිම් වෙච්ච වෙළඳපංගුවෙන් පංගුවක් අත්පත් කරගන්නේ අපි හිතනවා අපිට ලොකු ගොඩක් කාර්මික නිෂ්පාදනයෙන් අත්පත් කරගන්න බෑ ෆෝන් හදලා කාර් හදලා පුළුවන්ද දැන් රනිල් වික්‍රමසිංහ ගෙනවන්න මොකද ෆොක්ස්වැගන් කාර් කුලිය පිටියේ ඉතින් ශ්‍රී ලංකන් කාර් කිව්වට ගන්නෑ කාර් දැන් අවුරුදු 150 230 කාර් කර්මාන්තය හැදිලා හැදලා ලෝකේ විශාල බ්‍රෑන්ඩ් නේම් මතන් තියෙන ටොයෝටා ගත්තෝ නේද බෙන්ස් නේද මේ විදිහට විවිධ නේද BMW විශාල බ්‍රෑන්ඩ් නේම් මතන් තියෙන ඒවට අපි මේ කුලිය පිටියේ කාර් එකක් හදලා අපි පැද්දොත් විතරයි එහෙම යන්න බෑ ඒව පුරු හැබැයි අපිට ආවේනික බහන්න තේ වලින් තව මාකට් එක යන්න පුළුවන් අපිට අපි තේ වලින් 70%කට වඩා වැඩි යන්නේ බල්ක්
අද ලෝකයේ තේ හබ්බෙක 30 හබ්බෙක කොයි ලෝකයේ තේ කේන්ද්‍රයේ ඩුබායි එක තේ ගහක් නේ හරි අපේ තේ වලින් 70% බල්ක් යවන්නේ ඩුබායි වලට හැබැයි අපි අවසන් නිමි භාණ්ඩ යවන්නේ නේ විශේෂගත අපේ ඩෙල්මා වැනි සමාගම් නේද ඒගොල්ලෝ නව ශ්‍රීලන්තේ ඕස්ට්‍රේලියා වැනි රටවල් රටවල්වලද ලීඩින් ඒ නිසා තමයි ක්‍රිකට් ටීම් එකට ස්පොන්සර් කරන්නේ ක්‍රිකට් ගාන රටවල්වල දැන් උඩින් ඉන්නේ ඩෙල්මා අපි සතුටු වෙන්න ඕනේ එතකොට මාකට් එක අපිට අල්ලන්න පුළුවන් මොකද ඩෙල්මා වල ටැග් ලයින් එක high price high quality silon tea එතම ලෝකෙ අලෙවි කරන්න high price high quality silon tea එක තමයි ඒගොල්ලන් ටැග් ලයින් එක ඒක ලෝකෙ මාකට් එකේ තව අපිට යන්න පුළුවන් ඉස්සරහට ඊළඟ සුවඳම කම සුවඳම මේ මේවා මේ පොතු මොනවද කුරුඳු සුවඳම කුරුඳු තියෙන අපිට සැරම ගම්බිරිස් තියෙන අපිට ඒකෙන් තව මාකට් එක අපි පළව කරන්න ඕනේ ඒ වගේ අපේ මිනිරන් සම්පතේ තව අපිට ඉස්සරහට යන්න පුළුවන් අපි අමු කඳන් පටවන්න ඒ මිනිරන් වලින් ග්‍රැෆිට් ග්‍රැෆයිට් හදුව ග්‍රැෆයිට් වලින් ග්‍රැෆීන් හදුව ග්‍රැෆීන් කියන්නේ ලෝක විශාල මාකට් එකක් තියෙන සාමාන්‍යයෙන් ග්‍රැෆයිට් මිනිරන් කිලෝ මිනිරන් ටොන් එකක් ඩොලර් 2000යි ග්‍රැෆයිට් කිලෝ එකක් ඩොලර් 5000යි හැබැයි ලොකු තාක්ෂණයක් ලෝකයේ තියෙන හොඳම මිනිරන් නිධිය අපිට තිබෙනවා 90%කට වඩා වැඩි කාබන් තියෙනවා චීනයේ කිසිදු මිනිරන් නිධියක 75%කට වඩා කාබන් නෑ වැඩිම කාබන් ප්‍රසත්තය තියෙන මිනිරන් නිධිය තියෙනවා එතෙන්ට අපි යන්න ඕනේ ග්‍රැෆයිට් තමයි හයිබ්‍රිඩ් කාර් වල බැටරි හදන්න ගන්න ග්‍රැෆයිට් වලින් දැන් පරීක්ෂණ කරලා තහවුරු කරන් තිබෙනවා කොන්ක්‍රීට් සවි කරන්න ග්‍රැෆයිට් ග්‍රැෆීන් පාවිච්චි කරන්න යකඩ සවි කරන්න ග්‍රැෆීන් පාවිච්චි කරන්න එතන අපිට හොඳ තැනක් තියෙනවා පුල්පුඩේ කණිජ වල නිදී දින එතනට අපි ආයෝජනයක් ගේම් විශාල රසායන කර්මාන්තාලම් දැන් අපි මූලික ප්‍රභේද පහකට විතරයි නිස්සාරණය කරන්න තව එක දිගු නිස්සාරණයකට අපිට යන්න පුළුවන් ඒ නිස්සාරණයට යන එක ලොකු ආයෝජනයක් ලොකු තාක්ෂණයක් ඒක අපිට නැත්තම් අපි එතෙන්ට ආයෝජනයක් ගෙන ලෑස්සි ඒක අපිට දිනු කරන්න පුළුවන් ත්‍රිකුණමලේ තෙල් ටැංක සංකීර්ණ එතන අපිට තෙල් ටැංක 99ක් තියෙනවා එකක තියෙනවා මෙට්‍රික් ටොන් 10000ක් ගබඩා කරන්න පුළුවන් ඒ කියන්නේ ආසන වශයෙන් ගත්තොත් මෙට්‍රික් ටොන් 110ක් ගබඩා කරන්න පුළුවන් මෙට්‍රික් ටොන් 110ක් ගබඩා කරන්න පුළුවන් ගබඩා සංකීර්ණයක් තියෙනවා ඒක සාමාන්‍යයෙන් අපි නැවකෙන්නේ කීයද නැවකෙන්නේ 40000යි 20000යි මෙතන මෙට්‍රික් ටොන් 110ක් හරිද ඒක නැව 25 40000 ගානේවත් නැව 25 25ක් ගබඩා කරන්න පුළුවන් ගබඩා සංකීර්ණ අපේ මාකට් එකට වඩා ලොකුයි ඒ නිසා අපිට මෙතන ඔයිල් හබ් එකක් හදන්න පුළුවන් අපේ රටේ පීටීම ඉතාම වැදගත් නාවික ගමනාගමනය ඇත්තනක අපේ රට පීටා තිබෙන්නේ ඒක මතන අපේ රට ඔයිල් හබ් එකක් කරන්න පුළුවන් හොඳ පිරිපහදුවක් හදලා අපි බොරතල් ගෙනල්ලා පිරිපහදු කරලා නේද ත්‍රිකුණමල් තෙල් ටැංක සංකීර්ණ උපයෝග කරගෙන ලෝකෙට අපිට යවන්න පුළුවන් ඔයිල් හබ් එකක් මාකට් එකක් අපිට තෙල් අපි හොයාගෙන නෑ තමයි ඩුබායි වල තෙල් නැහැ ටී හබ් එක. අද ওই ලබ් එකක් කොහොමද Singapore? Singapore තෙල් නැහැ. හැබැයි ওই ලබ් එකක් අද. අද ලෝකේ තෙල් මිල කියන්නේ මොකද? Singapore rate. Singapore flat rate එකට තමයි ඔයිල් වල මිල කියන්නේ. ඒගොල්ලෝ සෙන්ටර් එකක් හදලා තියෙන අපිට බැරි වෙලා තියෙනවා. මෙතනින් අපිට එතන අපිට වෙලද බලක් වෘත කරගන්න. එතන අලුත් තියෙනවා. අපේ රටේ පිහිටීම. අනිත් ඔක්කොමත් එක්ක අපිට තරගයක් තියෙනවා. හැබැයි අපේ තරගයක් නැති එකක් තියෙන මොකද? Location business. පිහිටීමත් එක්ක තියෙන business එක. ඒකට කාටවත් තරඟ කරන්න බෑ අපේ රටේ තාමත් වැඩ ගන්නක පීඩා තිබෙන්නේ ලෝකේ ප්‍රධානම මුහුදු මාර්ග හතරක් ලංකාව ගාවින් තියෙන්නේ ඕස්ට්‍රේලියාවට ඈත පෙරදිග ඉන්දියාව සහ යුරෝපිය මේ නැව් මාර්ග හතර වසරකට නැව් 36000 ගමන් කරනවා නැව් 36000 ගමන් කරන මුතද වගන ඉතාමත් වැදගත් නාවික ගමනාගමනයක තැනක අපේ රට පීඩා තිබෙනවා ලෝකේ බහණ්ඩ වෙලදාම සිසිල 30ක් සිද්ධ වෙන්නේ අපේ මුහුදේ තුනෙන් එකක් එනිසා අපිට වා වා අපේ වරාය විශාල කේන්ද්‍ර බවට පරිවර්තනය කරන්න ඔය කොළඹ වරායට අපේ නැව් විශාල ප්‍රමාණයක් අපේ ත්‍රිකුණමල වරායට හරවන්න මෙතන ෆ්‍රී නිදහස් වරායක් කරන්න අපේ තෙල් ටැංකි තෙල් නැව් ඔක්කොම ගෙනියන ත්‍රිකුණමල වරායට ත්‍රිකුණමල වරායෙන් ගබඩා කරන්න ගබඩා වලට දාන්න පුළුවන් ඒ ගබඩා හරහා කෝටි හරහා බෙදා හරින්න පුළුවන් ලංකාවේ හැම ප්‍රධාන දුම්රිය පොලක් ගාවම නේද උප ගබඩා සංකීර්ණයක් අනුරාධපුරයේ තියෙනවා ගාල්ලේ තියෙනවා කුරුණෑගල තියෙනවා මහනුවර මහනුවර තියෙනවා මොකද වෙලා තියෙන්නේ වැඩක් නැහැ ඉතින් දුම්රියක් අපිට තෙල් බෙදා හරින්න පුළුවන් ත්‍රිකුණමලයට ගෙනාවා නේද ගබඩා කරා ත්‍රිකුණමලේ තෙල් ටැංකි වල දුම්රියෙන් ප්‍රධාන මැදිහත්වන්න බෙදා හරි ට්‍රැෆික් අඩු වෙනවා වියදම අඩු වෙනවා අපි ගණන් හදලා බලුවා ත්‍රිකුණමලේ තෙල් ටැංකි මම මේ ගණන හැදුවේ 2014 වගේ ත්‍රිකුණමලේ තෙල් ටැංකි වල ගබඩා කරලා හරිද උතුරු රසා නැගිරින පළාත් වලට බෙදුවා විතරක් බෙදුවා අවුරුද්දකට රුපියල් බිලියනයක් ඉතුරු වෙනවා තෙල් සංස්ථාවට ප්‍රවාහන වියදම් විතර හරිද මේකයි වෙලා තියෙන්නේ. ඉතින් අපිට එතන තියෙන අවස්ථාව.
තෙතරපේතම වැඩගත් මහවතක් මේ වරාය අපි නිදාස් වරාය බවට පත් කරන්න හම්බන්තොට වරාය විශාල වරාය සේවා මධ්‍යස්ථානය බවට පත් කරන්න නැවති සදා ගමන් කරන කොතනක හරි නමක් ගිනිගත්තොත් පෙරා ගන්න හොඳම තාක්ෂණය සහ ශිල්පීන් ඉන්න අපි ගාව ඒක අපි හදන්න කොතනක හරි නැවති සදා ගමන් කරන කොතනක හරි නමක එන්ජින් ට්‍රබල් එකක් ආවොත් ඒක හදන කාර්මික ශිල්පියා ඉන්න අප ගාව ලෝකෙ හැමයි දිනුනු උනේ හරිද ඉතින් විශාල නැව ප්‍රමාණයක් දැන් දැන් නුවර පාරයිනේ විශාල වාහන යන තැනක මොකද කරන්නේ සර්විස් සෙන්ටර් එකක් දාන්න ඒ වගේ තමයි විශාල නැව ගමන ගමනක් තියෙන තැනක් තියෙනවා නාවික ප්‍රධාන සර්විස් සෙන්ටර් එක කරන්න ලංකාව ඩොලර් රුපියල් දනුත් වෙනවා නැව් වල තෙල් අයින් කරන්න ඒ අයින් කරන්නත් විශාල ඩොලර් ප්‍රමාණයක් අපි අය කරමු ඒ තෙල් අයින් කරන්න මාරු කරන්න ඉතින් මේ සෙන්ටර් එක අයින ඉතින් අපිට මේකෙන් මේක දිනු කරන්න පුළුවන් මතක තබා ගන්න ඊළඟ ගත්තොත් අපේ රට වැදගත්ම සම්පත මොකද්ද අපේ රටේ මානව සම්පත අපි ලෝකේ දියුණුවම මානව සම්පත හදන්න ඕන ඒක හදන්න පුළුවන් හොඳ විභවයක් තිබෙනවා අපි අධ්‍යාපනයේ අලුත් ප්‍රතිසංස්කරණ ගේන්න ඕන පාසලට ඇතුළත් වෙන හැම දරුවම පාසලෙන් එළියට එනකොට එක්කෝ අධ්‍යාපන පිළිබඳ ඥානයක් එක්කෝ නේද කාර්මික ඥානයක් යම් මූර්තිමය ඥානයක් සහිත එළියට එන්න ඕන 330,000 පාසලට ඇතුළත් වෙනවා අවුරුද්දකට මේ 330,000න් 10 විභාගවල යන කලින් ළමයි 30,000 පාසල් හැර යනවා ආසන වශයෙන් ගත්තොත් 109 පළවෙනි පන්තියට ඇතුළත් වෙන දරුවෝ 100ක් ඇතුළත් වුණොත් 9 දෙනෙක් ඕ ලෙවල් විභාග ලියන්න කලින් පාසල් අතර ගිහිල්ලා එක දෙකේ පන්තිය එක තුනේ පන්තිය එක හතර පහ නේ 8 9 ඔය පන්ති වලින් ළමයි පාසල් හැර යනවා මේ ඇතුළත් වෙන හැම දරුවම ඥානයක් සහිත වෘත්තීය පුහුණුවක් සහිත තරුණ පරම්පරාවක් අපි නිර්මාණය කරන්න ඕන ඒ අය විශේෂ ලෝකේ නිර්මාණය වෙමින් තන නව ශ්‍රමවලද පොලි පංගුවක් අපි අත්පත් කර ගන්න ඕන ලෝකේ 2030 වසරේ ශ්‍රමිකයා කවුද සමහරට අපි ගොඩක් ඉගෙන ගත්ත දේවල් 2030 දී යල්පණ යන්න ඉඩ තියෙනවා අපි ලෝකේ 2030ට අවශ්‍ය දියුණුවතම මානවය අපි හදන්න ඕන හැබැයි අපි හැදුවේනේ ඉන්දියාව හැදුව මතක තබා ගන්න ඉන්දියාව හැදුව ඉදිරි අනාගතයට ඕන වෙන ශ්‍රමිකයන් නිර්මාණය කරා ඉදිරි අනාගතයට ඕන දැනුම නිර්මාණය කරා අපි ඉදිරි අනාගතයට ඕන වෙන දැනුම නිර්මාණය කරේ නැහැ කවදත් ඕන වෙනවා තාක්ෂණය කොච්චර ඉල ගියත් උයන්ඩ කට්ටිය ඕන ඕන් අපි අල්ලගත්ත ශ්‍රමික උයන්ඩ කට්ටිය ඕන ඉතින් අපි නැද පෙරදින නේද මන් දැක්ක ගිය අවුරුද්දේ දෙලක්ෂ 21 දා මට හරියටම ගණන් මතක නැහැ මම ප්‍රතිශතයෙන් හරියට කියන්නම් ප්‍රතිශතයකට ගත්තාම 6.8 වෘත්තීමය පුහුණු සඳහා කියලා තියෙනවා අන්න එතකොට ඉලක්ක පිළියට ආවා 121000ක් ගියන් තියෙනවා මේ 121000 මතක තබා ගන්න 80000ක්ම කාන්තාවල් 41000 ඒ කියන්නේ පිරිමි පාර්ශ්ව කාන්තාවන් කියන්නේ මොකද්ද ඒක අල්ලගන්නේ මොකද්ද අතන ඉතාමත් අඩු ශ්‍රම බිලද අයිතාම කඩුප සත තමයි අපි අත්පත් කරන් තියෙන වෘත්තීමේ මාකට් එක. ඉනිසා දියුණු ශ්‍රමිකෙක් අත්පත් කරගෙන ලෝකේ දියුණු මාකට් එකක් අපි අත්පත් කරගන්න ඕනේ. අන්න ඒ සලස්ම අපිට අවුරුදු 4ක් 5ක් ක්‍රියාත්මක කියන්නේ ඒක අවුරුද්දෙන් දෙකෙන් කියලා. ඒක දිගු කාලන සලස්ම. හැබැයි අපි ඔක්කොම එකතුලා සමාජයක් හදලා පොරබැදුවොත් මේ රට මේ දින වියසෙන් ගොඩගමු. ස්ථිරසාර බවට මේ රට පරිවර්තනය කරමු. ඒ සඳහා පොරබැදුවොත් මේ අරුබුදෙන් ගොඩ එන්න පුළුවන්. එහෙම නැතුව රණින් ධම්මික දියසෙන් දුටු ගැමුණු ආසියාවේ ලොකු මොලේ පොළොන්නරුවේ ගැමියා වැඩ කරන විරුවා ඔහ මුකවත් කනලා හරියන්නේ ඒ නිසා අන්නේ නව දේශපාලන සංස්කෘතිය සහ නව ආර්ථික පරිවර්තනය තමයි අපේ රට අවශ්‍ය ඒ වෙනුවෙන් අපි මේ අරගලයේ දියත් කරමු පමා වෙන්න එපා මේ පාලකයන් පළවා හරින්න ඕන අපේ රටටත් අපේ දුව දරුවන්ටත් අනාගතේ නිර්මාණ වෙන නව පාලනයක් අපි ගොඩනගන්න ඕන ඒ වෙනුවෙන් සිළු දිනාට එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා බොහොම ස්තුතියි ජය වේවා ද නිවුස් රිපෝටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය